ස්වාමීන් වහන්සේ ඉදිරියේ සුළු මොහොතක් අපි දැනින් වැටී සිටිමු. උර්වහන්සේ ඔබට මට ගොඩාක් ආදරය බව ඒ උර්වහන්සේගේ ස්පර්ශය මේ මොහොතේදී අත්දකිමු. ජේසුස් මේ අල්තාරය තුළ දුබල වූ ඔබ මා දෙස දෙනෙත් යොමාගෙන බලා සිටිනවා. උර්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ ආලෝකයේ බව අත්දකින්න. මුළු රාත්‍රිය පුරාවටම ගණන්දකාරයේ රච කරමින් හිමිදිරි උදෑසන හිරු කිරණින් මුළු ලෝකයම ආලෝකමත් වන්නාසේ. පවට නැබුරු වූ පාපය තුළ අන්ධකාර වූ ඔබගේ මගේ ජීවිතය මේ ආලෝකයේ සමිදානන් වහන්සේගේ ඒ ආලෝක කදම්බය තුළ ආලෝකමත් කරගන්න. ස්වාමීන් වහන්සේ දෙස බලන්න. උන්වහන්සේ දහ කුරුස ගස තුළ සිටිමින් මුණු මනුෂ්‍ය වර්ගයා දෙස බැලුවාසේ. ඒ දයාබර දෙනෙතින් අදත් මේ පූපය තුළ සිටිමින් අප දිහා දෙනෙත් යොමාගෙන බලාගෙන ඉන්නවා. අඳුරු අපගේ ජීවිත ආලෝකමත් කරන්නට මහත් වූ ආශාවකින් ආදරයකින් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ආදරම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබ විවිධ ඇබ්බැහි වීම් වලට ඇබ්බැහි වෙලා පාපය තුල සාතන්ගේ ක්‍රියාවලි වලින් යටපත් වෙලා මේ ඇබ්බැහි වීම් ඔස්සේ ඔබගේ ජීවිතය අන්ධකාරය රජ කරන ජීවිතයක් බවට පත් කරගෙන තියෙනවා නම් මේ මොහොතේදී උන්වහන්සේගේ ඒ බලගත වූ දිව්‍ය ආලෝකයෙන් ඔබගේ අඳුරු ජීවිත ආලෝකමත් කරගන්න. තරුණ දුවල් පුතා ලෙස වර්තමාන සමාජයේ තුල තිබෙනා වූ ඒ පාපිෂ්ඨ සිතුවිලි වලට යටත් වෙමින්
නවීන තාක්ෂණය ඔස්සේ සාතන්ගේ ක්‍රියාවන් වලට යොමු වෙමින් තම ජීවිතය අඳුරු කරගෙන තියෙනවා නම් තම ජීවිතය විනාශ කරගෙන තියෙනවා නම් මේ මොහොතේදී මේ සුදු සුදු පූපය තුළ ජීවමානව ඔබ මම ඉදිරියේ වැඩ සිටිනා වූ අපගේ මහා ආලෝකය වන ජේසුගේ ආලෝකයෙන් පිරෙන්න ඒ ආලෝකයෙන් අපගේ අඳුරු ජීවිත ආලෝකමත් කරගනිමු ප්‍රියදර ප්‍රේමවන්තේනි මේ මොහොතේදී අපි සුදු මාක්තුමා විසින් දියන ලද ඒ සුවිශේෂ වාක්‍යයේ 4 පරිච්ඡේදයේ 21 භගන්තියේ සිට 25 දක්වා ජේසු අපිට පවසන වදනට සවන් දෙමු. තවදුරටත් උන්වහන්සේ කතා කරමින් පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිසද පහන් දුකක් උට තැබීමට නොවේද? මන්දයත් හෙළි නොවනු ලබන සැඟවුණු දෙයක්වත් පල නොකරනු ලබන රහසක්වත් නැති හේිනි. සවන් නැත්තෝ සවන් දෙත්වායි වදාළසේක. තවදුරටත් වහන්සේ ඔහුන් අමතා ඔබ අසන දේ හොඳින් සිතට ගන්න. ඔබ මැන දෙනු මිම්මෙන් ඔබටත් මැන දෙනු ලැබේ. වැඩියෙන් දෙනු ලැබේ. යමක් ඇති තැනත්තාට වැඩියෙනුත් දෙනු ලැබේ. නැති තැනත්තාගෙන් ඇති දෙයත් ගනු ලැබේ යැයි වදාළසේක. කෙතුමන් තුල මා ප්‍රියාදර ප්‍රේමවන්තේනි, අපි සම කෙනෙකුටම මේ ලෝකයේ තුල ජීවත් වන්නට නම් ආලෝකය කියන දේ ඉතාමත් වැදගත් වෙනවා. ගහකොළ සතා සිව්පාවා මනුෂ්‍ය වර්ගයා මේ හැම කෙනෙකුටම ආලෝකය කියන දේ සෑම මොහොතකම අවශ්‍ය වෙන දෙයක්. මොකද අපිව මේ ලෝකයේ ස්වාමීන් වහන්සේ මැව්වේ අන්ධකාරයේ දරුවන් ලෙස නොව ආලෝකයේ දරුවන් ලෙස ජීවත් වන්නටයි. මේ මොහොතේදී මම ඔබව පහනක් ලෙස ඔබගේ ජීවිතය තැල් වෙන පහනක් ලෙස උපමා කළොත් එහෙම ඔබට කියන්නට පුළුවන්ද මේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබට නොසගවා පවසන්නට පුළුවන්ද ඔබ තුළින් අන්නයගේ ජීවිත ආලෝකමත් වෙනවා කියලා? ජේසුගේ ජීවිතය තුළින් කොච්චර අයගේ ජීවිත ආලෝකමත් වුණාද? පෞකාර අයගේ පාපිස්ත ජීවිත ගත කරමින් පවට නැඹුරු වෙමින් දිනෙන් දින නපුරු ක්‍රියාවල යෙදෙමින් සාතන්ගේ ග්‍රහණය තුල ජීවත් වෙච්ච අය කී දෙනෙක් මේ ආලෝකයේ සමිධානන්ගේ ආලෝකයේ තුල ගමන් කළාද? ඔබත් උර්වහන්සේ විසින් නිර්මාණය කරන ලද පහන, ඔබගේ පහන, ඔබගේ ජීවිතයේ නැමැති පාන අද රම්මේ තාත්තේ දුවේ පුතේ ඔබගේ කෙතර ඉන්න හැම කෙනෙකුටම ආලෝකය දෙන පහනක් බවට පත් කරගන්න. ඔබ රැකියාව කරන තැන, ඔබ ඉගෙන ගන්න තැන, ඔබ තුලින් අනිත් අයගේ ජීවිතය ආලෝකමත් වෙන තැනක් බවට පත් කරගන්න.
නපුර රජයන්ට ඉඩ නොදී ආදරම් මේ තාත්තේ දුවේ පුතේ ඔබ තුලින් ආලෝකයේ රජයන තැනැත්තෙක් බවට පත් කර ගන්නට උත්සාහ කරන්න. ඔබ සමන් දුන්නු සිසු භාග්‍ය තුල උන්වහන්සේ ඔබට කියනවා ඔබ අනිත් අයට මැන දෙන මිම්මෙන් උන්වහන්සේ ඔබටත් මටත් මැන දෙන බව. ජේසු ඔබට මට ඒ ආදරයේ මිම්මෙන් මැනලා දුන්නා. ඒ ආලෝකයේ ඔබට මට අඩුවක් නැරව ඔබ මා පෞකාරයෙක් වුණත් සොදනෙක් වුණත් දුදනෙක් වුණත් උන්වහන්සේ අපි හැම කෙනාටම එක හා සමානව ඒ ආලෝකය ලබා දුන්නා. ඒ වර්ෂාව ලබා දුන්නා. එනිසා මේ මොහොතේදී ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ කතෝලික ජීවිතය ජීවත් කරවමින් කතෝලික ජීවිතය තුළ තිබෙන්න එක් ගුණාංගයක් වන අනිත්‍යයේ ජීවිත ආලෝකමත් කිරීමේ මේ උදාරතර වූ ගුණාංගය ප්‍රථමයෙන් ඔබගේ පවුල තුළ ඔබගේ අම්මා තාත්තා එක්ක සහෝදර සහෝදරියෝ එක්ක තුවා දරුවෝ එක්ක මේ පහන මේ ආලෝකයේ පහන තල්වන්නට පෙර දරන්න. අද ගොඩක් පවුල් අන්ධකාරයේ රජයමින් සාතන්ගේ ග්‍රහණය තුළ ජීවත් වෙමින් විනාශ මුඛයට ඇද දමමින් පවතිනවා. අපගේ කතෝලික පවුල් සංස්ථාව දිනෙන් දින පාපිෂ්ඨ ජීවිත ගත කරමින් ඒ දෙවියන් වහන්සේ විසින් ස්ථාපනය කරන ලද ශුද්ධවන්ත පවුල් එන්න එන්නම ඝන අන්ධකාරය තුළ සාතන් එක්ක පොරබදමින් ජීවත් වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වූ ඔබට මට ශුද්ධාත්මයන් වහන්සේගේ ආලෝකයෙන් ඒ ගිනි දැල්ල තුළින් ඔබගේ මගේ ජීවිතය උන්වහන්සේ තවාලමින් ආරාධනා කරනවා. ඒ ආලෝකය ඔබගේ පවුල වෙත ගෙන එන්නට, ඔබගේ පාසල වෙත, ඔබ වැඩ කරන ස්ථානය වෙත, ඔබගේ ගම වෙත, ඔබගේ රට වෙත ගෙන යන ආලෝකයේ දරුවෙක් වන්නට. එසේනම් ප්‍රියදර ප්‍රේමවන්තේනි, පහනක් අතින් දරාගෙන ඒ පහන තුල දැල්වෙන බැබලෙන ආලෝකයක් බවට පත්වන්නට, ඒ ආලෝකයේ තුලින් අඳුරු වූ සෑම අස්සක් මුල්ලක් නැරම ආලෝකමත් කරන්නට මේ ජීවමාන වූ ස්වාමීන් වහන්සේගේ වරම් අයදින්න. ඔබයි අපගේ ජීවිතයේ ආලෝකය. අඳුර වූ සෑම තැනම අපගේ ජීවිත ආලෝකමත් කරන්නේ ඔබයි ස්වාමිනි. පාපයට නැඹුරු වෙච්ච ජීවිත ඔබගේ ආලෝක කදම්බයෙන් ආලෝකමත් කරමින් අපව ඔබ වහන්සේ වෙත ඔසවා ගන්න ස්වාමිනි. මගේ සතුරා කඳවුරු බැන්දක් මා
වටන නොබියව අදහමි ඔබ වචනේ ඔබමය මහබල කුටුව මගේ හිරු නැගලා බසින තුර නැවතත් බැසිහිරු නගින තුර සමිඳුන්ගේ නම පසසා ගී ගයනි මිදිවි තිබෙන තුර ප්‍රියදර ප්‍රේමවන්තේනි ඒ ආලෝකය ඔබගේ මගේ ජීවිතවලට ලැබෙන්නට කියලා ඔබට මගේ ජීවිතයට ආලෝකයේ දුන්නු හැමදාම ඔබගේ මගේ නිවිගෙන යන පහන දල්වන මේ ස්වාමින් වහන්සේ තුල ගැඹුරු විශ්වාසයක් තබාගෙන උන්වහන්සේට අපගේ පාපිෂ්ඨ වූ ජීවිත බාර කරමින් ඒ බලගත වූ ආශිර්වාදය ලබා ගන්නට දැන් අපි සූදානම් වෙමු. ගෙම් පුපේ උන්ට දෙබව වදාලසේක සෑම ප්‍රමෝදයක් මේ අඩංගු වී ඇත්තේ යඥා කරම් නව ජීවන දානය කරන දේව ප්‍රසාය දානේ මගින් ඔබ වහන්සේගේ සෙනෙහසේනුසුම අපට ලැබෙන්නට සැලැස්සුව මැනව ඔබ වහන්සේගේ රාජ්‍යයේ ආනන්දේ පුන පුනා පතන්නට අප සිත් ජවලිත කළ මැනව මේ කීදේ අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා
ස්වර්ගයෙන් පහළ වූ ජේසුනි ජීවන දායක වූපේනි නිරතුරු අපි ඔබට